අයිබෝවන් සුබ දවසක්. හැම අවුරුද්දකම ප්ලාස්ටික් කිලෝ බිලියන 8ක් විතර සාගරවලට මුදා හැරෙනවා. මේක හරිම විශාල ප්‍රමාණයක්. ලෝකේ පුරා හැම රාජ්‍යයක්ම උත්සාහ කරන්නේ මේ ප්‍රමාණය අවම කරගන්න. ඒත් මීට කාලයකට කලින්, ඒ කියන්නේ 1970 දශකයේදී ෆ්ලොරිඩා ප්‍රාන්ත රජය විසින් ෆ්ලොරිඩාවේ ෆෝට් ලොඩර්ඩේල් වල මුහුදු වෙරළට ටයර් මිලියන 2ක් හිතාමතාම මුදා හැරියා. ඔවුන් මේක කළේ ඒ ප්‍රදේශයේ තිබුණු ස්වභාවික කොරල්පර ආරක්ෂා කරගන්නයි. ඒ වගේම අලුතෙන් කොරල් වැටියක් ඇති කරන්නයි. මේකේ ප්‍රතිඵලය වුණේ හිතපු දේ නම් නෙවෙයි. ඒ ගැන හැම දෙයක්ම දැනගන්න රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අවසන් තප්පරය තෙක්. එක්දා 1972 වසරට පෙර මුහුදට ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් දැමීමේ හැකියාව තිබුණා. මේවා යාමනය කරන්න කිසිම ආයතනයක් පිහිටවල තිබුණේ නැහැ. 1968 අවුරුද්දේදී විතරක් සමුද්‍ර ජීවීන්ගේ පැවැත්මට හානිදායක දේ ටොන් මිලියන 47ක් මුහුදට එකතු කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ අතර කාර්මික සහ රසායනික අපද්‍රව්‍ය, මානව අපද්‍රව්‍ය වගේ දේවල් වෙනවා. ඒත් මේ හැම දෙයක්ම ගණන් බලලා තියෙන්නේ ඇස්තමේන්තු ගත කරලා. සත්‍ය අගයන් මීට වඩා බොහෝ සෙයින් වැඩි වෙන්න පුළුවන්. මේ තත්ත්වය නරකයි කියලා ඔබට හිතෙනවා නම් කියන්න තියෙන ඔබ තවම නරකම දේවල් අහන්න පටන් ගත්තේ නැහැ කියන එකයි. අමරිකානු වාර්තාවලට අනුව 1946 සිට 1974 කාලයේදී විකිරණශීලී අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 55,000කට වැඩි ප්‍රමාණයක් පැසිෆික් සමුද්‍රයට නිදහස් කරලා තියෙනවා. මේවවලින් සාගරවලට වුණු බලපෑම කිසිම කෙනෙක් ගණනය කරලා නැහැ. විවිධ බලපෑම් නිසා අමරිකානු රජය 1972 වසරේදී සාගරයට බැහැර කළ හැකි දේ සම්බන්ධයෙන් රෙගුලාසි කිහිපයක් කරලියට ගෙනා. ඒ විතරක් නෙවෙයි, ගොඩබිමත් විවිධ අපද්‍රව්‍ය ගොඩගැසීම ගැන රෙගුලාසිත් අද වුණා. මේ නිසා මෙතුවක් කාලයක් විවිධ අපද්‍රව්‍ය සාගරයට වගේම ගොඩබිම මත මුදා හැරපු විශාල සමාගම්වලට ඒවවලින් නිදහස් වෙන්න වෙනත් ක්‍රම හිතන්න වුණා. මේ ටයර් කතාවට මූලික අඩිතාලම වැටෙන්නේත් ඒ අනුවයි. 1970 දශකයේදී යාන වාහනවල පුනරුදයත් එක්ක අමරිකාව විසින් වාර්ෂිකව මිලියන 170ක විතර ටයර් නිපදවල තියෙනවා. මේවවලින් සෑහෙන තරම් අපද්‍රව්‍යත් ප්‍රතිඵල වුණා. මේව ප්‍රතිචක්‍රීකරණය කරන්න 1960 දශකයේදී තිබුණේ බොහොම ප්‍රාථමික ක්‍රම. ඒ කාලයේදී මේවා අති බහුතරයක් එක්කෝ ඉඩම් පුරවන්න භාවිත කළා. එහෙම නැත්නම් පුළුස්සා දැමුණා. මේ දෙකම පරිසරයට හානි ගෙන දෙන ඒවා වුණා. ඒත් 1972 වසරේදී බ්‍රොවඩ් ආර්ටිෆිෂල් රිෆ් සමාගම මේ ටයර් මුහුදට අත්හැරිය යුතුයයි කියන යෝජනාව ගෙනාවා. ඔවුන්ට අනුව මේවා අත්හරින්නේ නිකම්ම නිකන් නෙවෙයි, ඒ ටයර් මත කොරල් වර්ධනය වෙන ආකාරයෙන්. කොරල්පර කියන අපෘෂ්ඨ වංශික ජීවීන් විසින් සමුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සඳහා මහඟු සේවයක් ඉෂ්ට කරනවා. මොවුන් විනාශ වී යාම ඒ අදාළ පරිසර පද්ධතියට ඉතාම නරකට බලපාන්න පුළුවන්. ටයර් මුහුදට අත්හැරියාම ඔවුන්ට වර්ධනය වීම සඳහා වැඩි පෘෂ්ඨීය වර්ගඵලයකින් යුක්ත උපස්තර ලැබෙනවා. මේ නිසා කොරල්පර ඒ මත හොඳින් වැවෙනවා කියන එක ඔවුන් හුවා දක්වපු කරුණ වුණා. ඔවුන්ට අනුව ඉන් පස්සේ ඒ වෙතට සෙසු මුහුදු ජීවිනුත් ආකර්ෂණය වෙනවා. මේ සමාගම ටයර් මුහුදට අත්හරින්න ෆ්ලොරිඩා රජයෙන් අවසර අරන් තියෙන්නේ 1974 වසරේදී. ඉන් පස්සේ මොවුන් ලොඩර්ඩේල් ඉඳලා අඩි 7000ක් විතර මුහුදට වෙන්න පිහිටි අක්කර 88ක කොටසක් ඇතුලේ මේවා මුදා හැරලා තියෙනවා. මේ විදිහට මුහුදට අත්හැරුණු ටයර් ප්‍රමාණය කලිනුත් කිව්වා වගේ මිලියන 2ක්. මේවා මුදා හැරීමේ මතුපිට අභිප්‍රාය වුණේ පවතින කොරල්පර ආරක්ෂා කරමින් වෙනත් කොරල්පර කිහිපයක් කෘතිමව නිර්මාණය කර ගැනීම. නමුත් ඇත්තම උමනා වෙලා තිබ්බේ පැරණි ටයර් විසි කර දැමීමයි. දැන් වසර 50ක කාලයක් ගෙවිලා ගිහින් ඒත් දැන් වෙද්දිත් අවාසනාවට ඔවුන් කිව්ව ප්‍රතිඵලය ලැබිලා නැහැ. මේ ටයර් අනුබද්ධව කිසිම විදිහකින් කොරල්පරයක් නිර්මාණය වෙලා නැහැ. මේ ටයර් ව්‍යාපෘතිය අතිශය අසාර්ථක එකක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? මේ ටයර් මිලියන 2 සමුද්‍රට මුදා හරින්න බලධාරීන් ඒවා එකිනෙක යකඩ සහ නයිලෝන් රැහන් වලින් එකට බැඳලා තියෙනවා. මේ යකඩ රැහන් කාලයත් එක්ක මල කෑමට ලක් වෙලා. ඒ විතරක් නෙවෙයි, මේ ටයර් අභ්‍යන්තරයේ තියෙන යකඩ කෙඳිත් දැන් වෙද්දී ඉවතට නිරාවරණය වෙලා තියෙනවා. මේ මල කෑමේ ක්‍රියාවලිය මුහුදු වතුරේදී මිරිදියට වඩා 5 ගුණයක් විතර ඉක්මනින් සිද්ධ වෙනවා. මේ රසායනික ක්‍රියාවලිය කොරල් ජීවීන්ට අහිතකර ලෙස බලපානවා. මේ නිසා කොරල්පර ඇතිවීමක් මේ ආශිතව සිද්ධ වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් වී නොසිටීම ඇත්තෙන්ම පුදුමයට සහ කනගාටුවට කරුණ. දැන් වෙද්දී මේ ටයර් විශාල ප්‍රමාණය ෆ්ලොරිඩාවට වෙනත් විදිය බලපෑම් එල්ල කරන්න පටන් අරන්. ෆ්ලොරිඩා මුහුදු තීරය කියන්නේ නිතරම අයහපත් කාලගුණික තත්ත්වවලින් බැට කන ප්‍රදේශයක්. මේ නිසා නිතරම එහි මුහුදු ප්‍රදේශ රළු වීම සිද්ධ වෙනවා. මේ හේතුවෙන් සමුද්‍ර පතුල ගොඩගැසී ඇති ටයර් එහෙමෙහි පාවී ගිහින් ස්වභාවිකව තැනුණු කොරල් පරවල වැදිලා ඒවවලට බරපතල හානි කරන්න පටන් අරන්. මේ හානිය මුහුදු තීරයට විතරක් සීමා වෙලා නැහැ. 1995 වසරේදී සහ 1998 වසරේදී ඇතිවුණු කුණාටු තත්ත්වයක් නිසා මේ ටයර් දහසක් විතර උඩුගුරුණට මුසු වෙලා ගොඩබිමට වැටලා තිබුණා. කොරල්පර වර්ධනය වෙන නම් පිරිසිදු ජලය වගේම නිසල උපස්තරයකුත් උවමනා වෙනවා. පාවෙන පෙරලෙන ටයර් වලින් ඒ වගේ සුදුසු උපස්තරයක් නිර්මාණය කරගන්න බෑ.
දෙදහස් එක වසරදී නෝවා සවුත් ඊස්ටර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්ට මේ මුහුදු තීරයේ පිරිසුදු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 30,000ක ආධාරයක් ලැබුණා. ඔවුන් විසින් දිරාපත් වෙමින් පාවෙමින් තිබුණු ටයර් 1,600ක් විතර ඉවත් කරන්න කටයුතු කළා. ඔවුන්ට මේ එක ටයරකක් ඉවත් කරන්න ඩොලර් 17ක් විතර වියදම් වුණා කියලා ගණන් බලලා තියෙනවා. එහෙම බැලුවහම මේ ටයර් ගොන්න සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 40 ඉඳලා 100ක විතර මුදලක් අවශ්‍ය වෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. මේ නිසාම වැඩිදුර මේ ටයර් ඉවත් කිරීම ලැත්තනම ලොප් වුණා. ඒ 2007 වසරේදී ඇමරිකානු හමුදාව මේ ප්‍රදේශයේ යුද පුහුණු වීම වලට යොදා ගන්න තීරණය කිරීමත් එක්ක තවත් ටයර් 10,000ක් විතර ඉවත් කරන්න ඕනොත් සමත් වුණා. ෆ්ලොරිඩා රජයේ මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක ප්‍රතිපාදනයක් ලබලා දුන්නා. 2009 අවුරුද්දේදී තවත් ටයර් 72,000ක් මේ විදිහටම ගොඩ ගැනීමත් එක්ක ෆ්ලොරිඩා වෙරළේ ටයර් ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙන බවක් පෙනෙන්න තිබුණා. ඒත් ඉක්මනින්ම මේ ප්‍රදේශයේ හමුදා ක්‍රියාකාරකම් අවසන් වූ අතර මුලින් තැන්පත් කරපු ටයර් වලින් 95%ක්ම ඒ වෙද්දිත් එතනම රැඳිලා තිබුණා. ඒත් 2015 සිට 2019 වසර ඇතුළත ගතවුණු කාලය ඇතුළතදී ෆ්ලොරිඩා රජය ඉන්ඩස්ට්‍රියල් ඩයිවර්ස් කෝපරේෂන් එකත් එක්ක ඇමරිකානු ඩොලර් මිලියන 4.3ක ගිවිසුමකට එළඹීමත් එක්ක අවසානයේ මේ ටයර් සම්බන්ධ ගැටලුව වඩාත් සාධනීය තැනකට තල්ලු වෙන්න පටන් ගත්තා. ඔවුන් විසින් ඉක්මනින්ම ටයර් 250,000ක් ඉවත් කරන්න යෙදුණා. ඒත් ඉන් පස්සෙත් ටයර් වලින් 3/2ක් සමුදුරු පතලේ ඉතිරි වෙලා තිබ්බා. මේ සියල්ල ඉවත් කරන්න නම් ෆ්ලොරිඩා රජයට තමන්ගේ සංචිත වලින් බහුතරය හිඳවා ගන්නට වෙන තත්ත්වයක් උද්ගත වෙලා තිබ්බා. 2021 වසරේදී ෆෝ ඕෂන් කියන පෞද්ගලික සමාගම අක්කර 34ක් පුරා පැතිරලා තියෙන ටයර් ඉවත් කරන්න සූදානම් වුණා. ඔවුන් මේ සඳහා ප්‍රතිපාදන හොයාගත්තේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ටයර් වලින් හදපු බ්‍රේස්ලට් ඩොලර් 29 ගානේ විකුණලා. ඔවුන් කියන විදිහට ඔවුන් විසින් විකුණු ලබන එක බ්‍රේස්ලට් එකකට අනුරූපව සමුදුරු පතුල තියෙන අපද්‍රව්‍ය රාත්තල් 5ක් ඉවත් කරනවා. මොවුන් විසින් කොයිතරම් කාර්යක්ෂමව මේ ටයර් ඉවත් කිරීම සිද්ධ කළාද කියනවා නම් 2022 වසරේ අවසානයේ වෙද්දී ෆ්ලොරිඩා සමුදුරු පතුල ඉතිර වෙලා තිබ්බේ ටයර් 105,000ක් විතරයි. ඒ කියන්නේ මුලින් අතහැරපු ටයර් ප්‍රමාණයෙන් 25%ක් විතර. ඕෂන් සමාගම මේ විදිහට කාර්යක්ෂමව ටයර් ඉවත් කිරීම කළත් ඔවුන්ට විරුද්ධව නැගෙන ප්‍රධාන චෝදනාවක් වෙන්නේ ඔවුන් මේ ඔස්සේ අනවශ්‍ය ලෙස ලාභයක් උපයනවා කියලා. බ්‍රේස්ලට් වල මිලත් එක්ක ගණන් හදලා බැලුවාම ඔවුන්ට එක ටයරකක් ඉවත් කරන්න ඩොලර් 145,000ක් වියදම් වෙලා තියෙනවා. බොහෝ දෙනා කියන්නේ මේක අනවශ්‍ය ලාභ ලැබීමක් කියලා. ඒත් ඔවුන් විසින් මේ කරන සුද්ධ කිරීමේ කාර්යය වෙනත් කිසිම කෙනෙක් අපෝසත් වුණු යහපත් එකක් නිසා මුදල් සහ ලාභ ඉපීම් ගැන කතා කිරීම සුදුසු නොවන බව සැලකිය යුතු පිරිසක් කියනවා. මේ විදිහේ ටයර් ගැටලුව ආපු පළවෙනි ප්‍රදේශය ෆ්ලොරිඩාව නෙවෙයි. 1980 දශකයේදී ප්‍රංශයේදීත් මේ වගේම සිද්ධියක් වෙලා තියෙනවා. මෙතනදී සමුදුරට මුදා හැරලා තියෙන්නේ ටයර් 25,000ක් විතර ප්‍රමාණයක්. තමන් අපේක්ෂා කරපු විදිහට කොරල් ඇතිවීම සිදු නොවන බව සහ අදාළ ටයර් දිරාපත් වීමේදී විවිධ අහිතකර ද්‍රව්‍ය මුහුදට එකතු වන බවත් වටහාගත් ප්‍රංශ බලධාරීන් වහා මේවා ඉවත් කරන්න කටයුතු කළා. විශේෂත්වය වෙන්නේ ඔවුන්ට මේ සඳහා වියදම් වෙලා තියෙන්නේ ටයරයකට ඩොලර් 44,000ක් වගේ ප්‍රමාණයක්. දැන් වෙද්දී ලෝක විද්වතුන් කෙමෙන් කෙමෙන් කෘතිම කොරල් පර හැදීමේ කටයුත්තෙන් බැහැර වෙනවා. මේ විදිහට කෘතිමව කොරල් පර නිර්මාණය අසාර්ථක බවත් එහිදී ආසක්ත වෙන මත්ස්‍යයින් අලුතෙන් හැදෙන අය නොවන බවත් ඔවුන් වෙනත් කොරල් පර වලින් එහි එන අය බවත් සොයාගෙන තියෙනවා. මේ නිසා කොරල් පර හැදීම සඳහා ටයර් වගේ දේවල් මුහුදට දැමීම වගේ කටයුතු දැන් සිද්ධ වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම මෙහෙම වෙද්දී ටයර් මුහුදට විසිකල සමාගම් දරන්නේ නිහඬ ප්‍රතිපත්තියක්. පරිසර වේදීන් නම් කියන්නේ ඔවුන්ගේ මුල් චේතනාව යහපත් බව ඔවුන් හුවා දක්වන්න උත්සාහ කළත් මුලින්දන්ම මේ අත්විය හැකි ගැටලු ගැන ඔවුන් දැන හිටිය බවයි. මේ නිසා වන්දයක් වශයෙන් ටයර් ඉවත් කිරීමට යන වේදම ඔවුන්ගෙන් ලබාගත යුතු බවට ඔවුන් කියනවා. ඒත් තවමත් ඊට එරෙහිව නම් කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ.